ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි. ආයිබෝන් පුංචි දුවේ පුතේ, සිතේ FM පුංචි අපේ ගුරු ගෙදර ශිෂ්‍යත්වයේ හරි ලේසි පාඩම් මාලාවත් එක්ක තමයි අපේ පුංචි දුල පුතාලා මේ සම්බන්ධ වෙන්නේ. අද අපි ඉගෙන ගන්න ගණිතය පාඩම. පුතේ, අපේ දරුවෝ හොඳටම දන්න ගණිතය ප්‍රශ්න කීපයක් තමයි මුලින්ම අපේ පුංචි දුල පුතාලත් එක්ක මම කතා කරන්නේ. පුංචි දුල පුතාලා දන්නවනේ සරල රේඛාව කියන එක. සරල රේඛාව කියන්නේ කෙලින් රේඛාවක්. හොඳයි, මට කියන්නකෝ සරල රේඛා දෙකක් එකිනෙකට හමු වුණොතින් එතෙන්ට අපි කියන්නේ මොකක් කියලාද? ඔන රේඛා දෙකක් එකිනෙකට හමු වෙනවා, අපි එතෙන්ට කියනවා කෝණයක් කියලා. දැන් බලන්නකෝ, අපේ පුංචි දුල පුතාලගේ පොතක් තියෙනවා නම් පොතේ දිග පැත්තයි පළල පැත්තයි හමුවන ධාර දෙක හමුවන තැන කෝණයක් එනවා. එතකොට පුංචි දුල පුතාලට මතකද මේ කෝණෙට කියන නම? දිග පැත්තත් පළල පැත්තත් එකට හමුවන ධාර දෙක හමුවන තැනට තියෙන කෝණෙට අපි කියනවා ඍජු කෝණය කියලා. පුංචි දුල පුතාලට මේ ඍජු කෝණයේ තියෙන තැන් බොහෝමයක් දැක බලා ගන්න පුළුවන්. උතුරු දිසාවයි නැගෙනහිර දිසාවයි එකට හමුවන රේඛා දෙක හමුවන තැනට අපි කියනවා ඍජු කෝණයක්. ඒ වගේම අපිට පුළුවන් දකුණු දිසාවයි නැගෙනහිර දිසාවයි හමුවන තැනටත් හමු වෙන්නේ ඍජු කෝණයක් කියලා කියන්න. ඔරලෝසු මූණතක් දිහා බලන්නකෝ. ඔරලෝසු මූණතක 3 කියන වෙලාව, ඒ වෙලාවට තියෙන දිග කටුව, මිනිත්තු කටුව, ඒ වගේම කුඩා කටුව, පැය කටුව, ඒ දෙදෙනා අතර හමුවන්නේ ඍජු කෝණයක්. මේ විදියට අපේ පුංචි දුල පුතාලා හොයලා බලන්න ඕනේ එදිනෙතා අපි දකින අපිට හමුවන රේඛා එකිනෙකට සම්බන්ධ වන, ධාර එකිනෙකට සම්බන්ධ වන තැන්වල පිහිටන ඍජු කෝණ කොහොමද කියලා. දැන් හොඳින්ම ඍජු කෝණ පිළිබඳව අවබෝධයක් ගත්තොත් තමයි පුංචි දුවේ පුතේ අපිට තවත් කෝණ වර්ග දෙකක් තියෙනවා, එම කෝණ වර්ග දෙක හඳුනගන්න පුළුවන්කම තියෙන්නේ. පුංචි දුව පුතා ගන්නකො පුතාගේ අභ්‍යාස පොත අරගෙන පුතා නැවත හොඳට අරගෙන බලන්නකො, මේකේ දිග හා පළල පැති පිහිටන තැන තියෙන්නේ ඍජු කෝණයක්නේ. මේ පොත වෙන පැත්තකට හරවන්න, ඒත් ඒක ඇලේට තිබුණත් එතන තියෙන ඍජු කෝණෙමනේ. ආයිත් පොත වෙන පැත්තකට කරකවන්න, ඒත් දිග සහ පළල ඇල වෙලා වගේ පෙනුනට එතන තියෙන්නේ ඍජු කෝණයක්. මම මේ කරන්නේ අපේ පුංචි දූල පුතාලා හරියටම ඉංග්‍රීසි කැපිටල් එල් අකුරු හැඩයටම ඍජු කෝණ දකින්න ඕනේ නැහැ. ඒක වෙන විදියකට කරකුවත් එකිනෙකට අපි උකට කියනවා ලම්බ ලෙස කෙලින් ලෙස හමුවන තැන පිහිටන රේඛා දෙකට අපි කියනවා මොනවද? ඍජු කෝණ කියලා. එහෙනම් මම මේ ඍජු කෝණ ගැන ඉතාමත්ම වැඩියෙන් කතා කළේ හරියටම ඉහළ සිට පහළටයි තිරස් අතටයි එකිනෙකට හමුවන දෙදෙනෙක් තියෙන තැන විතරක් නෙවෙයි ඍජු කෝණ හමු වෙන්නේ. ඒක යම් ප්‍රමාණයකට පැත්තකට කැරකිලා පිහිටියත් අපි එම රේඛා දෙක දිහා විතරක් බලලා අපිට ඍජු කෝණ අඳුන ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. දැන් මේ ඍජු කෝණයට වඩා අඩු කෝණයක් ආවොත් අපි ඒකට කියනවා සුළු කෝණ. හැබැයි අපි පුංචි දුල පුතාලා මතක තියාගන්න, පුතාට ශිෂ්‍යත්වෙදි අහන්නේ ඍජු කෝණයට වඩා අඩු කෝණ කියලා. එතකොට දැන් ඍජු කෝණයට වඩා වැඩියෙන් ඇරිච්ච ප්‍රමාණයක් තියෙන රේඛා දෙකක් අපිට හමුනොතින් අපි කියනවා ඍජු කෝණයට වඩා විශාල කෝණ, එහෙම නැත්නම් මහා කෝණ කියලා. දැන් බලන්නකෝ, අපි නැවත ඔරලෝසු මූණතක් අරගෙන මතක් කරගත්තොත් පහ කියන වෙලාව, එතකොට කුඩා කටුව 5 කෙලින්, දිග කටුව 12 කෙලින්, අන්න ඒ අතර පිහිටන කෝණය මොකක්ද? ඍජු කෝණයට වඩා විශාල කෝණය. එතකොට 1 කියන වෙලාව ගත්තොතින් මිනිත්තු කටුව 12 කෙලින් තියෙනවා, පැය කටුව 1 කෙලින් තියෙනවා. ඒ අතර තියෙන චූටි ඩක් කට ඇරලා තියෙන පොඩියට ඍජු කෝණ තරන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා ඍජු කෝණයට වඩා අඩු කෝණය, කුඩා කෝණය,
එහෙම නැත්නම් සුළු කෝණය කියලා. එහෙනම් පුංචි දුවේ පුතේ අද මම වැඩි අවධානය යොමු කළේ අපේ පුංචි දුවලා පුතාලට මේ කෝණ පිළිබඳව. එහෙනම් කෝණ පිළිබඳව අපි මතක් කරගෙන ගීතයක් රස විඳලා නැවත මේ පාඩම තවදුරටත් ඉදිරියට අපි කතා කරමු. හොඳයි පුංචි දුවේ පුතේ, අද අපි කතා කරන්නේ කෝණ. මේ කෝණත් එක්ක ඊළඟට අපිට හමු වුණා දිසා. උතුරු දිසාව, නැගෙනහිර දිසාව ගැන මම කතා කළා. එහෙනම් පුංචි දුවලා පුතාලා මේ දිසා චක්‍රයක් ඇඳලා ඒ දිසාවන් කිහිපයක් ගැන, උදාහරණයක් ගත්තොතින් ඊසාන දිසාවයි නැගෙනහිර දිසාවයි අතර පිහිටන කෝණේ හොයලා බලන්න ඕනේ. ඊසාන දිසාවයි වයඹ දිසාවයි අතර පිහිටන කෝණේ කුමක්ද කියලා හොයලා බලන්න ඕනේ. දැන් බලන්නකෝ, ඊසාන දිසාවයි වයඹ දිසාවයි අතර පිහිටන්නේ ඍජු කෝණයක්. එතකොට ඒ විදිහට අපි කෝණ ගැන හඳුනා ගන්න ඕනේ. දැන් අපේ පුංචි දූට පුතාට පුළුවන් කඩදාසි කොලයක් අරගන්න. මේ කඩදාසි කොලය හැඩය ගැන ඊතරම් අපි අවධානය යොමු කරන්නේ නැහැ. එක පැත්තකින් ඉරිච්ච කඩදාසි කොලයක් ගන්නවා. අරගෙන ඒක එක මත හිතින්න අපි දෙකට නමනවා. දැන් බලන්නකෝ, අපිට මේ නැවිච්ච තැනින් රේඛාවක් ඇති වුණා. නැවත වතාවක් ඒක නමන්නකෝ එම රේඛාව මත තියලා. අන්න එකම කොලයේ දෙවතාවක් නැමීම නිසා අපිට එතන ඇති වුණේ ඍජු කෝණයක්. මේවා ප්‍රායෝගිකව අපි අත්විඳින්න ඕනේ. කරලම බලන්න ඕනේ. කඩදාසියක් අරගෙන එක වතාවක් නමනවා, ආයිත් නැවත වතාවක් එතනින්ම නමනවා. එතකොට අපිට හමු වෙන්නේ ඍජු කෝණාකාර හැඩයක්. හොඳයි පුංචි දුව පුතේ, මම තවත් කාරණා කීපයක් කෙටියෙන් අපේ පුංචි තුල පුතාලත් එක්ක කතා කරනවා. දැන් මේ විදියට රේඛා ගැන අපි දැනගත්ත, කෝණ හඳුනගත්තා. මේ කෝණ හමුවන සමතලා රූපවලට අපි කියනවා තල රූප කියලා. සමතලා තියෙන තල රූප. එහෙම සමතලා තල රූප කීයක් අපි දන්නවද? අපේ පුංචි දුල පුතාල දන්නවා ත්‍රිකෝණය. හැඩ තලයක් ත්‍රිකෝණය. සමහර ත්‍රිකෝණවල තියෙනවා ඍජු කෝණයක්, සමහර ත්‍රිකෝණවල ඍජු කෝණ නැහැ. එතකොට හරියටම දිගින් සමාන රේඛා තුනකින් අපි සම්බන්ධ කරගස්ත ත්‍රිකෝණයක් ආවතින් අපිට ලැබෙන්නේ එහි ඍජු කෝණයට වඩා අඩු කෝණ තුනක්. එතකොට එහෙනම් ඔන්න අපි ත්‍රිකෝණය දන්නවා. පුංචි දුල පුතාලා දන්නවනේ සම චතුරස්‍රය. හරි හතරැස්. කඩදාසියක් අරගන්නකෝ, ඔන්න සමචතුරස්‍රය. හැඩතල දෙකයි. දිග ඇති හතරැස් කොලයක් ගන්න. අපි තුම පුතාගේ අභ්‍යාස පොත කියලා, අභ්‍යාස පොතේ එක පිටුවක් හිතන්නකෝ. අන්න ඒක ඍජු කෝණාශ්‍රය. දිග ඇති හතරැස් තල රූපයක්. ඒ විතරක් නෙමේ, රුපියල් දෙකේ කාසියක් ගැන හිතන්න. අන්න එතන තියෙන්නේ මොකද්ද? වෘත්තයක්. වෘත්තය කියන්නේ හැඩතලයක්. පුංචි දූට පුතාට මේ විදියට හරියටම නම් කරගන්න බැරි තවත් තල රූප තියෙනවා. හිතලා බලන්නකෝ, එක කෙලින් රේඛා හතරක් විදියට කැපිලා යන කඩදාසියක් අරගන්න එක සමචතුරස්‍රිකුත් නෙවෙයි, එක ඍජු කෝණාශ්‍රයකුත් නෙවෙයි. එක පැත්තක් දිගයි, එක පැත්තක් කොටයි තියෙන කෙලින් ඉරිවලින් හැදිච්ච රූපයක් හදාගන්න. ඒකට අපි කියන්නේ මොකද්ද? චතුරස්‍රය. තව විදිහකට කියනවා නම් සරල රේඛා හතරකින් වට වුණු ඕනෑම තල රූපයකට අපි කියන්නේ චතුරස්‍රය. එහෙනම් උන් අපේ පුංචි දුර පුතාලා හැඩතල කෝණ පිළිබඳව අද දැනගත්තා. අපි ඉදිරි දවසකදී ඝන වස්තු පිළිබඳව කතා කරනවා. අපේ විෂය නිර්දේශයට අදාළව ශිෂ්‍යත්වයේදී වැඩි ලකුණක් ලබා ගන්න මේවා නිවැරදිව අපි හඳුනා ගන්න ඕනේ. හොඳයි, එහෙනම් අපි හෙටත් අපේ පුංචි දුල පුතාලා හමු වෙනවා. එතෙක් අපේ පුංචි දුල පුතාට සුබ දවසක්. ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන අපේ පුංචි යාළුවන්ටයි